දෙදස් විසිවතර වර්ෂය මැතිවරණ වර්ෂයක් ඇඩියට තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඡන්දය ලබාදීම සඳහා. මොකද මේ රට 1977න් පස්සේ මේ රට පාලනය කරපු සියලුම දේශපාලන පක්ෂ වගකීම බාරගන්න ඕනේ අද රට පත්වෙලා තියෙන තත්ත්වය අනුව. සම්පූර්ණ බංකොලොත් භාවයට පත්විච්චි රටක් බවට තීරණය කල්ලා අවසානයි ශ්‍රී ලංකාව. මෙවැනි තත්ත්වයක් තුළ 77 ඉඳලා වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් මේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේකේ සම්පූර්ණ වගකීම JR ජයවර්ධනගෙන් පටන් ගත්තම රනිල් වික්‍රමසිංහ දක්වා මේ රට පාලනය කරපු මේ සියලු දෙනාම වගකිය යුතුයි. එදා JR ජයවර්ධන ක්‍රියාත්මක කෙරුවේ 77 බලය අරගෙන නව ලිබරල් ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක කෙරුවේ. ඒ ආකාරයට තමයි වසර පහෙන් පාට එක්සත් ජාතික පක්ෂය වසර 17ක් පාලනය කෙරුවා. 1994 චන්ද්‍රිකාලා නැවත බලය ලබා ගත්තා. එදා සිට මේ දක්වා මේ කාල සීමාව තුළ මේ රටේ වැරදි ආර්ථික ක්‍රමය නිසා තමයි මේ රට මේ තත්ත්වයට පත් වුණේ. අද බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. අද ජනාධිපති මැතිවරණයට සූදානම් වෙන විපක්ෂීය දේශපාලන පක්ෂ අද කාටද චෝදනා කරන්නේ? අද චෝදනා කරන්නේ 77 පෙර මේ රටේ සමාජවාදය ගොඩනැගීම සඳහා, සමාජවාදය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරපු ඒ ශ්‍රේෂ්ඨ නායකින්. අපි කියනවා සමාජවාදය නෙමේ මේ රට විනාශ කරුවේ, සමාජවාදය තමයි කියලා මේගොල්ලෝ කියන්න තර්ක කරන්නේ මොකද්ද? මුන් දන්න කේල් මලක් නෑ. JR ගේ ඒ හිටපු ඔය ඇම්බට්ටියෝ තමයි මේ රට විනාශය කෙරුවේ. අපි දන්නවා මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය සම්පූර්ණයෙන් වනසන්න කටයුතු කෙරුවේ JR ගෙන් පටන් ගත්තම මේ රටේ මේ ආණ්ඩු කරපු මේ උදවිය, මේ මරය, රාජ්‍ය තස්ත්‍රවාදය ආරම්භ කළා මේ රටේ වැඩ කරන ජනතාවගේ ඒ අයිතිවාසිකම් ලබා ගැනීම, ඒවට උද්ඝෝෂණය කිරීම 77 ඉඳලා මේ දක්වා ජීවිත ගණනාවක් විනාශ වුණා. දැන් බයිනවා, දැන් තොඩවන්න පටන් අරන් තියෙනවා සමාජවාදය නිසා, මාක්ස්වාදය නිසා තමයි මේ රට විනාශ වුණේ කියලා. මුන් මේ ඇත්තටම මුන්ගේ මේ වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් කටයුතු කරපු නිසා තමයි අද රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අද ණයගත්තු ඒ මුදල් ප්‍රමාණය අනුව මේ රටේ සියලුම මහාමාර්ග හදලා නිම කරලා මේ රටේ ජීවත් වෙන ජනතාවට අවශ්‍ය විදුලිය, ජලය, ඒ සියලු පාදුකම් මෙලාට ලැබිලා තියෙන්න ඕනි. අරගෙන තියෙන ණය වලින් වැඩ කෙරුවා නම් මේ රටේ සංවර්ධනය කෙරුවා නම් එහෙනම් මේ රටේ අද පාරවල් හදන්න ඕනේ නැහැ. අද ගංගොල පාරවල් හදන්න ඕනේ නැහැ. වතුර ලබා දෙන්න ඕනේ නැහැ. ඉස්කෝල හදන්න ඕනේ නැහැ. ඉස්පිරිතාල හදන්න ඕනේ නැහැ. මුන් අරගෙන මේ සල්ලි මංකොල්ල කාලා 77 ඉඳලා මේ දක්වා සියලුම ආණ්ඩු මේ රටේ ජනතාවගේ සීරි මාංශය ඌරගෙන කාලා උම් හොරකම් කරලා තවත් ඒක නතර වෙලා නැහැ. අද මෙවැනි තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. අද
ඔබතුම ඉස්කෝල යන ළමෙක් වුණත් දන්නවා මේ රටේ ධනය සූරා කෑවේ කවුද කියලා. එක පැත්තකින් රාජවත්සලා අනිත් පැත්තේ රනිල්ලා මේ සියලු ධනේශ්වර පක්ෂ තමයි මේ රටේ ජනතාවගේ ඒ ජනතාවගේ බදු මුදල් විනාශ කළා ඒවා මංකොල්ල කාලා තියෙන. අද උම්පෝසත් වෙලා තියෙනවා. අද රාජපක්ෂ පරම්පරාවට ප්‍රශ්නයක් නැහැ. උන්ගේ පිටරට බැංකුවල පවා අද ගිණුම් තියෙනවා. උන්ට ජීවත් වෙන්න පුළුවන්. මේ රටේ අහිංසක මිනිසුන්ට තුන් වේල කන්න බැරි තත්ත්වයට අදපත් වෙලා තියෙනවා රටේ. ඒක නිසා මේ ක්‍රමය වෙනස් කර යුතුයි. අද පෑදිලුවම මේ රටේ අද පන්ති අතර බෙදීමක් ඇති වෙලා තියෙනවා. පෑදිලුවම අපි දැක්කා පෞගිය මැයි දිනේදී මේ රටේ ජනතාව අතර ඒ බෙදීම ඇති වෙලා තියෙනවා. මේක පෑදිලි බෙදීමක්. ධනපති පන්තිය එක පැත්තකින් අද කුමන්ත්‍රණය කරනවා මැතිවරණයට කොහොමද මුහුණ දෙන්නේ. ජනාධිපති මැතිවරණය තියෙනවද? පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවද? අද මේ රටේ ධනපති හැටිකරය අද කුමන්ත්‍රණය කරනවා කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා. අද පන්ති අතර අද බෙදීම ඇති වෙලා තියෙනවා පෑදිලුවම. ඒක නිසා මීට වසර දෙකකට පෙර එදා අරගලය ඇති වුණේ මේ රටේ බලයට පත්විච්චි ගෝඨාභය රාජවස්ස ජාතිවාදයේ එක්කම තමයි. ජාතිවාදය අවශ්‍යකන තමයි එදා බලය ලබා ගත්තේ 2019. අපි දන්නවා ජාතිවාදීන්ට මේ රටේ පවතින්න විදියක් නෑ. 2019 බලයට පත්විච්චි ගෝඨාභයට වැඩි කාලයක් මේ රටේ පාලනය කරන්න ඌට බලය ලැබුණේ නෑ. දැන් වසර දෙකකට පෙර එදා මේ රටේ තරුණ තරුණියෝ ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියෝ එදා ගෝල් පේස් එකට ඇවිල්ලා ඒ අරගලිය කෙරුවේ මේ රටේ වෙනසක් ඇති විය යුතුයි. ඒ වෙනස ඇති කරන්න ඔවුන් එදා ඒ සියලු දෙනාම ජීවිත පරිත්‍යාගයෙන් එදා ඒ අරගලය ක්‍රියාත්මක කෙරුවා. අද ධනපති දේශපාලන පක්ෂවල ඉන්න තුප්පයි ඇත්ත අද ප්‍රකාශ කරනවා එදා අරගලය ක්‍රියාත්මක වුණේ තත්ත්වවාදී වැඩපිළිවෙලක් කියලා. අපි කියනවා මේ රටේ තත්ත්වවාදියක් තිබුණා 1971 තිබුණා 89 තිබුණා ඒ තත්ත්වවාදය. නමුත් මීට වසර දෙකකට පෙර එදා ගෝල් පේස් එකේ තිබුණේ ඒ අරගලේ ඇවිල්ලා ගල් කැටයක්වත් අතේ නැතුව තමන්ගේ සත්‍යයෙන් ආයුධ නැතුව කරපු ඒ අරගලය සාර්ථකත්වයේ උඩ තමයි ගෝඨාභයට ජනාධිපති කම අත්හැරලා යන්න උනේ. ඒකින්ද ඔය කුපාඩි ඇත්තට අපි කියනවා තත්ත්වවාදී ඇති කරුවේ මහින්ද රාජවස්ස ඇතුළු ඒ පොදු පෙරමුණ ආණ්ඩුවේ ඒ මරවරය අරගලය භූමියට ඇවිල්ලා ඒ තරුණ තරුණියන්ට පාර දෙන්න පටන් ගත්තා. ඒකට වගකිය යුතුයි ওই රාජපත්තලා පරම්පරාව. අපි කියනවා ඕගොල්ලන්ට අනාගතයේදී ඒ වෙනුවෙන් ඒ වන්දිය ගෙවිය යුතුයි. එදා වසර දෙකකට පෙර අරගලයේදී ඒ ජීවිත පරිත්‍යාග කරපු ඒ සියලු දෙනාම අපි මේ අවස්ථාවේදී මෙනෙහි කරනවා. ඒ වගේම ඒ අරගලය වෙනුවෙන් ඒ ක්‍රියාත්මක වුණු ඒ තරුණ තරුණියෝ ඒ ගෙනගිය ඒ ව්‍යාපාරය අපි ව්‍යාපාරය
ට විරුද්ධව රාජපස්සලා කරපු ඒ පාරදීම අපි සම්පූර්ණයම එලා දකිනු. ඒ නිසා ඉතන් දෙපා අරකලේ මෙතනින් අවසාන වෙලා නෑ. අරකලේ අවසාන වෙන්නේ නෑ. ඉදිරි ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕනේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට ඒක මැද පවත්වන්න නැතුව එයාට ඇඟ බේරගෙන ඉන්න හම්බු වෙන්නේ නෑ. ඒ නිසා අපි කියනවා ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට මේ රටේ ජනතාව තීන්දු කරයි අපි කෝ කාටද අපි බලය ලබා දෙන්නේ කියලා. ඒ නිසා අපි කියනවා අද සමාජවාදියට මාක්ස්වාදීන්ට බැන බැන වේදිකාවක් ගානේ ගියාට ඔය තුප්පයි ඇත්තට අපි කියනවා ඉඳගෙන තමුසෙලට මේ රටේ බලය ලබා ගන්න හම්බු වෙන්නේ නැහැ කාටවත්. සමාජවාදය හෙලා දැකලා සමාජවාදයට විරුද්ධව කටයුතු කරපු ආණ්ඩු අපි දන්නවා ගෙදර යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සමාජවාදී නෙමෙයි මේ රට කෑවේ. මේ රට කෑවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති, නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු නිසා තමයි මේ රට අද මේ බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා රනිල් කරපු දෙයක් නෑ. රනිල් කියනවා අපායට ඇවිල්ලා අපායෙන් දිව්‍ය ලෝකෙට යන්න එයා සූදානම් කියලා. එයාට දිව්‍ය ලෝකේ පෙනෙයි. මැතිවරණයේ තිබ්බට පස්සේ අපි කියනවා රනිල්ට තම්සේ මැතිවරණයේ තියෙනවා. එතකොට තම්සේට දිව්‍ය ලෝකේ පෙනෙයි මැතිවරණයේ තිබ්බට පස්සේ. තාවුරු කළ යුතුයි. ඒ නිසා අපි කියනවා මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න ඉඩ දෙන්න ලෑස්ති වෙන්න එපා. අද මැතිවරණය පවත්වන්න සූදානම් වෙන්නේ ඉන්දියාවට ඌමනා විදියට. ඒ නිසා ඉන්දියාවට ඌමනා විදියට මේ රටේ ජනතාව ඡන්දය දෙන්න ලෑස්ති වෙන්න එපා. ඡන්දය දෙන්න මේ රටේ සම්පත්තික මංකොල්ල කරේවුන්ට, සම්පත්තික විකුණන් කරේවුන්ට ඵලය ලබා දෙන්න ලෑස්ති වෙන්න එපා. ඔවුන් අද සමාජවාදයට බැනලා, අරයට බැනලා, මෙයාට මාක්ස්වාදයට බැනලා, ඔවුන් කොමියුනිස්ට්වාදයට බැනලා ඔවුන් සූදානම් වෙන්නේ බලය ලබා ගන්න. ඒ නිසා බලය ලබා දෙන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ සම්පත්තික විකුණුනෙයින්ට, ඒ වගේම මේ රටේ දේපොළ ටික ආරස්සා කරගන්න ඕනේ. ඒ නිසා ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ ඡන්දය, වටිනා ඡන්දය මේ රටේ වෙනසක් ඇති කිරීම සඳහා. අද පන්ති අතර වෙනසක් ඇති වෙලා තියෙනවා, පන්ති අතර බෙදීමක් ඇති වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න මේ රටේ ජනතාවට සත්‍ය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඒ වගේම අපි කියනවා අරගලය නැවත ක්‍රියාත්මක වෙයි. මේ රට හොඳ තත්ත්වයට නොගියොත් නැවතත් අරගලයක් ඇති වෙනවා. ඒක ඒකාන්තයි, ස්ථිරයි. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.